සුබ දවසක් ඔබ හැමදෙකුටම. පසුගිය සතියේ ඉතාම කතාබහට ලක්වුණු දෙයක් තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හෙමත් නැත්නම් කෘතිම බුද්ධිය යොදලා ඉන්දියාවේ නාලිකාවක් විසින් තමන්ගේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ප්‍රවෘත්ති කියන්නේ යොදාගත්ත කාරණේ. ඇගේ නම සානා. සානා ඉන්දියා ටුඩේ සමූහයේ ආෂ්ටක් ප්‍රවෘත්ති නාලිකාවේ තමයි තමන්ගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම දැනට සිද්ධ කරන්නේ. ඉතින් සානා තමන්ගේ දේශීය භාෂාමය කුසලතාවය පෙන්වීමට ඉංග්‍රීසියෙන් ඉස්සෙල්ලා කතා කරා. කිසිම දෝෂයක් නැහැ ඇගේ කතාවේ. ඇයි කිව්වේ තමන්ගේ රැකියාව සඳහා ඇගීමට ලක්ුණු සිය ගණනක් අපේක්ෂකයන් අතරින් ආෂ්ටක් නාලිකාවේ ප්‍රථම ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය සහිත ආරම්භක ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස තේරීමට ලැබීම සම්බන්ධයෙන් ඇයි ඉතාම සතුටට පත් වෙනවා කියලා. දැන් මේ ගැන විශේෂයෙන් අදහස් දක්වන ප්‍රවීණයන් රසක් කියලා තියෙනවා. AI ඉදිරිපත් කරන්නන්, ඒ කියන්නේ මේ කෘතිම බුද්ධියෙන් යුතුව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් ඉක්මනින්ම ඉන්දියාවේ මාධ්‍ය තුළ තමන්ගේ මාධ්‍ය කටයුතු සඳහා යොදන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ වගේම තමයි මෑත කාලීනව ඉන්දියාව කරපු ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුවත් ඉන්දියාව විශාල අන්තර්ජාල අන්තර්ගත පරිහරණය කරන ග්‍රාහකයන් ඉන්න රටක් හැටියට විශේෂයෙන්ම ඔවුන් හැම දෙනෙක්ම කෘතිම බුද්ධිය කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තබා ඇති බව තමයි ඒ සමීක්ෂණයෙන් හෙළිවෙලා තියෙන්නේ. හැබැයි දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි දන්න සංගීතය, චිත්‍රපට නිර්මාණ, ගීත ගායනය, සංගීත නිර්මාණ උදෙසා, කොටින්ම කියනවනම් කලාව උදෙසා මේ AI ලව දැම්මොත් එහෙම දාන්න පුළුවන්කම තියෙනවා. දැනුත් එවැනි කාර්යයන් සඳහා ඔවුන් තමන්ගේ කෘතිම බුද්ධිය යොදා ගන්න අවස්ථාවන් ඕනතරම් ලෝකෙ තියෙනවා. හැබැයි දැන් මේ AI කෙනෙකුට මොනාලිසාගේ වගේ චිත්‍රයක් අඳින්න පුළුවන් වෙයිද කවදා හරි දවසක? ඒ වගේම ටයිටැනික් වගේ චිත්‍රපටියක් කවදා හරි දවසක නිර්මාණය කරන්න පුළුවන් වෙයිද? ටයිටැනික් වගේ ගීතයක් ගායනා කරන්න පුළුවන් වෙයිද? ප්‍රේම කීර්ති දල්වි සර තනිතරුවක් දැකලා ලිව්වා වගේ තනිතරුවේ වගේ ගීතයක් ලියන්න හැම පුළුවන් වෙයිද? කොටින්ම මේ AI කෙනෙකුට කලාවේ තියෙන සැබෑ මානව ධර්මතා නිරූපණය කරන්න ඒ විදිහටම පුළුවන් වෙයිද? මනුස්ස හැඟීම් කියන ඒවා කලා නිර්මාණ තුල මානුෂිකව, සුන්දරව, යථාර්ථවාදීව නිරූපණය කරන්න මේ AI කෙනෙකුට පුළුවන්කමක් කවදා හරි ලැබෙයිද? එහෙම වුණොත්ින් කවදා හරි දවසක ඒක කලාවේ සැබෑ ප්‍රතිනිර්මාණයක්මද කියන ප්‍රශ්නය දැන් ලෝකයේ හමුවේ තියෙනවා. අපි හමුවෙත් තියෙනවා. ඒක නිසා අපි කල්පනා කරා මේ සතියේ ඒ පිළිබඳව විශේෂයෙන් කතා බහ කරන්න. ඔබේ අදහස් පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදම යනවා අයිත් වීඩියෝ එකකින් හමුවෙමු. ජය වේවා හැමෝටම.